Welcome friends, ඔයාලා එකතු වෙලා ඉන්නේ Grand Production YouTube channel එකත් එක්ක. හොඳයි එහෙනම් මම අද ඔයාලට කියලා දෙන්නේ වැදගත්ම දෙයක්. මොකද ඔයාලා නිතර phone එක පාවිච්චි කරනවා. ගොඩක් දෙනෙක් රෑට phone එක පාවිච්චි කරනවා. රෑට phone එක පාවිච්චි කරන අයට මේක ගොඩක් වැදගත්. රෑට phone එක පාවිච්චි කරන අය ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේ video එක skip කරන්න නැතුව බලන්න. මම අද කතා කරන්නේ application එකක් ගැන තමයි. ඔයාලා ගොඩක් දුරට ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා එක දිගට බලාගෙන ඉන්නවා. අන්න ඒක හොඳ නැති වැඩක්. ඉතින් ඔයාලට අත්‍යවශ්‍ය ෆෝන් එකනේ. ඉතින් ඒක නිසා ස්ක්‍රීන් එක දිහා එක දිගට බලන් ඉන්න අපිට ෆෝන් එක නැතුව සාමාන්‍යයෙන් ෆෝන් එකෙන් කරන්න පුළුවන් දේවල් අද කාලේ ගොඩක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඒ තරම් ෆෝන් එක වටිනවා. ඒක නිසා අපි ඒවට විකල්ප විසඳුම් සොයාගන්න ඕනේ. ඒකට විසඳුමක් වශයෙන් මම ඔයාලට මෙන්න මේ ඇප්ලිකේෂන් එක ගැන කතා කරනවා. ඔයාලට මේ ඇප්ලිකේෂන් ඕන තරම් ප්ලේ ස්ටෝර් එකේ තියෙනවා. ඔයාලා සර්ච් කරන්න ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට ගිහිල්ලා බ්ලූ ලයිට් ෆිල්ටර් කියලා. හැබැයි මෙතන හැම ඇප් එකක්ම හරියන්නේ නැහැ. හැම ඇප් එකක්ම සමහර ඒවා ඔප්ෂන් අඩුයි කියන්නේ අපිට බ්‍රයිට්නස් අඩු වැඩි කරන්න ෆෝන් එකේ තිබ්බට මේකේ අර ඩිම් එහෙම කරන ඒවා ගොඩ අඩුයි. ඉතින් ඔයාලා හොඳම එකක් තෝරගන්න ඕනි. මම අද කතා කරන්නේ ඔයාලගේ ෆෝන් එකට වටින බ්ලූ ලයිට් ෆිල්ටර් එකක්. ඔයාලා එහෙනම් සර්ච් කරන්න බ්ලූ ලයිට් ෆිල්ටර් කියලා. හැබැයි මේ මම පෙන්වන එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මෙන්න මේක තමයි ස්ක්‍රීන් එක හැපෙත්තම අයිකන් එක දාන්න ඇට් 3 කියලා දිනනවා. ඊට පස්සේ ටයිනි කියලා තියෙනවා. නම තමයි බ්ලූ ලයිට් ෆිල්ටර්. ඉතින් මෙන්න මේක ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන මොකද මේක කිලෝබයිට් 105යි. කිලෝබයිට් 105ක් නිසා අපිට මේක ගොඩක් වැදගත් වෙනවා. මොකද අපිට සාමාන්‍ය ස්ක්‍රීන් කියලා එක එක ඒවා කියලා ෆෝන් එකට අත්‍යවශ්‍ය වෙන ඇප්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඒවා දාගෙන ගිහලා ෆෝන් එකේ ස්ටෝරේජ් එක ෆුල් කරගන්න සිද්ධ වෙනවා. ඒක නිසා ස්ටෝරේජ් එක ෆුල් වෙන්නේ නැහැ. මොකද මේක කිලෝබයිට් 105න් නිසා. අනිත් ඇප් මෙගාබයිට් 7යි මෙගාබයිට් 8යි. ඉතින් ඒවා දානකොට ඔයාගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක යම් තරමක් පිරෙන්න පුළුවන්. තව ඇප් එක යූස් කරනකොට යම් තරමක් චුට්ට පිරෙන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට එහෙම වෙන්නේ නැහැ. මොකද මේක කිලෝබයිට් 105යි. ඒක නිසා මේකෙන් ඔයාලට පුළුවන් ෆෝන් එකේ ස්ටෝරේජ් එක හොඳටම ඉතුරු කරගන්න. ඉතින් මේක ඔයාලගේ ස්ටෝරේජ් එකට වැඩිය බලපාන්නේ නැති හොඳ ඇප්ලිකේෂන් එකක්. ඉතින් මම මේක මේ විදිහට ඉන්ස්ටෝල් කරගන්නවා. ඔයාලා මේක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරලා මේකට පර්මිෂන් දෙන්නත් ඕනි. පර්මිෂන් දෙන්න ඕන හරි විදිහට. නැත්නම් මේක වැඩ කරන්නේ නැහැ. ඒ පර්මිෂන් දෙනවා කියන්නේ ඔයාගේ ෆෝන් එකට මේක ඇක්ටිව් කරනවා. ෆෝන් එකටම මේක එකතු කරනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ වගේ ටග් ගහලා ඉන්ස්ටෝල් වෙනවා. ඒ වගේ ඉක්මනට මේක ඉන්ස්ටෝල් වෙන්නේ මේකේ කිලෝබයිට් සයිස් එකක් තියෙන නිසා. ඊට පස්සේ ඔයාලා මේ ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න ඕනි. ඕපන් කරගත්තා පස්සේ මෙන්න මෙතන ඉල්ලනවා පර්මිෂන් රික්වෙස්ට් ටු ඇප්ලයි ෆිල්ටර් කියලා. ඔයාලා ඊට පස්සේ මෙතන ඕකේ කරන්න ඕනි. ඕකේ කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ පර්මිෂන් එහෙනම් ඇලෝ දෙන්න ඉල්ලනවා. ඊට පස්සේ ඔයාලා මෙතන ටික් එක දාලා බැක් වෙන්න ඕනි. බැක් වුණාට පස්සේ ඔන්න ෆිල්ටර් එක ඇඩ් වෙලා තියෙන්නේ. ඔයාලට මේ ෆිල්ටර් එක අයින් කරන්න ඇප්ලිකේෂන් එකටම යන්න ඕනි නෑ. මේ ෆිල්ටර් එක අයින් කරන ඇප්ලිකේෂන් එකටම යන්න ඕනේ. ඔයාලට මෙන්න මෙතන තියෙනවා මේ පොඩි රවුමක්. ඔයාලට පේනවා ස්ක්‍රීන් එකේ රවුම. ඒ රවුම අයින් කරගන්න පුළුවන් මෙතන ස්ක්‍රීන් විජිට් කියන එකේ. ඒ රවුම මෙහෙම ටච් කරාට පස්සේ ඔයාලට පුළුවන් මේක අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක තව තදගතිය වැඩි කරන්න පුළුවන්. එතකොට අපේ ඇහැට ගොඩක්ම අමාරු නෑ. පොඩ්ඩක්වත් අමාරුව ඇති වෙන්නේ නෑ. ඊට පස්සේ ඩිස්ප්ලේ වල බ්‍රයිට්නස් අඩු වැඩි කරන්න පුළුවන්. හොඳටම අඩු වැඩි කරන්න පුළුවන්. එතකොට ඇහැට කිසිම අමාරුවක් නැහැ. මෙන්න මේක දාලා ඔයාලට පුළුවන් රෑ එක දිගට වුණත් බලාගෙන වැඩ කරන්න. එතකොට ඔයාගේ ඇහැට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට සාමාන්‍ය විදිහට ෆෝන් පාවිච්චි කරන්න එපා. ඇහැට හොඳ නැහැ. ඉතින් මෙන්න මේ ෆිල්ටර් එක දාලා පාවිච්චි කරන්න. මම මේ අද කතා කරපු ෆිල්ටර් එකක් දාන්න. මොකද ඔයාගේ ෆෝන් ස්ටෝරේජ් එක ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. හොඳයි එහෙනම් මෙන්න මේ විදිහටත් ඔයාලට මේකට දාන්න පුළුවන් පැත්තක් එළිය දිනව පැත්තක් ඩාක් කොලා දින්න. ඒක නඳුරු වෙලා ඒ විදිහට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම කලර් තියෙනවා. අපිට ඇහැට අමාරු නැති තමන්ට ආස හිතෙන ඇහැට තමන්ට හරියන පාට තෝරලා මෙතනට දාගන්න පුළුවන්.
තව තව මේකේ ඔප්ෂන් තියෙනවා. මම ඔප්ෂන් ඔක්කොම ගැන කතා කරන්න යන්නේ නැහැ. ඔයාලා මේක ටච් කරලා බලන්න. මේ ටයිමර් තියෙනවා. ඉතින් ඔයාලා ඒක දාලා බලන්න. ඔන්නෝම පාට අපිට හදාගන්න තියෙනවා. ඔන්න ඔච්චරයි ඔප්ෂන් තියෙන්නේ. ඒ ටික හදාගත්තොත් ඔයාලට මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරලා ෆෝන් එකේ තියාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් කිසිම ප්‍රශ්න නැතුව රෑ එක දිගට වුණත් ෆෝන් එක පාවිච්චි කරන්න. හොඳයි, දැන් ඔයාලට බලාගන්න පුළුවන් මම මේ විතර මේ ස්ක්‍රීන් එකේ රවුමක් කරලා තින්නේ. ඒ රවුම ටච් කරනකොට මේ ස්ක්‍රීන් එකේ එළිය අඩු වෙනවා. ඔයාලට මේක පේනවනේ. ඒකෙන් අපිට පුළුවන් මේ විදිහට අපිට අවශ්‍ය වෙලාවට විතරක් ඒක දාගන්න. හොඳයි, එහෙනම් අද මම කතා කරේ මෙන්න මේක තමයි. ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ සාරගය ගැන කරපු වීඩියෝකුත් තියෙනවා මගේ YouTube channel එකේ. ඒ වගේම videos දැන් මගේ YouTube channel එකේ ගොඩක් තියෙනවා. ඔයාලා ඒවත් බලන්න. ඒ වගේම සිංහල රියල් YouTube channel එක subscribe කරන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. අදට සමුගන්නවා. සුබ දවසක්.